ලබන සඳුදා සිට ඒ කියන්නේ 22 වෙනි දැන් ආරම්භ වන රටේ සම්පත් සුරක්ෂිත කිරීම සහ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් ඒ සඳහා හඬ නැගිය යුතු භාෂණේ මාර්ගස්ත ක්‍රියාවලිය මර්ධනය කිරීමට රජය ගන්නා ක්‍රියාමාර්ගවලට මර්ධනයට එරෙහිව සමස්ත වැඩබිමමත් සිවිල් සංවිධානත් ඒ වගේම සියලු දේශපාලන බලවේගත් ඒකරාශී කරගෙන අයිතීන් දිනව ගැනීම ක්‍රියාමාර්ගේ ජනගත කරන්නේ ඇයිද කියන එක රටට පැහැදිලි කරනවා. වර්තමානයේ මතුවලා තියෙන සෞඛ්‍ය වැඩවර්ජනය අනධ්‍යයන විශ්වවිද්‍යාල වර්ජනය වැඩබිමට කැඳෙව්වේ ජනාධිපතිවරයා මුදල් ඇමති ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවයි. මේක සිතා මතාම ආණ්ඩුව කරපු උප්පර වැට්ටියක්. ඒක තමයි ආණ්ඩුවේ නොහැකියාව ගසා කෑම හොරුන්ව ආරක්ෂා කිරීම ජනතාවගෙන් හංගලා වැට් එක පෙන්නලා ජනතාව නැකිට්ටන්න වැට් ගැහුවා කියන එක වැට් එකෙන් අද සම්මස්ත ජනතාව ෆ්ලැට් කරලා තියෙන මොහොතක ආණ්ඩුවේ ගසා කෑම ප්‍රතිපත්තිය වහගන්න වැඩ වර්ධන රැල්ලක් ඇදෙව්වා ජනාධිපතිවරයා ජනතාව පෙළඳ වගේම ජනතාව පෙළඳක වහගන්න උප්පර වැටි දාන්න දක්ෂි ජනතාව වෙනුවෙන් නෙමෙයි හොරු වෙනුවෙන් ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණේ රට බම්පලත් කරපු දේශපාලකයා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හෙලි කරා ඒක තමයි සෞඛ්‍ය ශ්‍රේෂ්ඨේට වෛද්‍යවරුන් ටීතරක් 100ට 100ක් දීමනා වැඩි කරපුවම ජනාධිපතිවරයා දන්නවා සෞඛ්‍ය සුළු සේවකයා සිට නැගිටිනවා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට 100ට 25කින් වැඩි කරපුවම දැඩි අමාරුකමින් ජීවත් වෙන විශ්වවිද්‍යාලයේ සමස්ත අධ්‍යාපන කාර්ය මණ්ඩලය නැගිටිනවා ඒක සමග මහබල නැති නිසා මහබලෙන් දෙන සොච්චම දැන් තියෙන බහන්න මිල වැඩිවීම අනුව කෑම මිල වැඩිවීම මත බා අභ්‍යාසවත් අතුරු උපකරණ වැඩිවීම මත සිසුම් පාරට බහිනවා කියන එක දන්නවා මෙන්න මේව හංගන්න තමයි ජනාධිපතිවරයා මේ සෞඛ්‍ය වෛද්‍යවරුන්ටයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ටයි මේ වැඩි කිරීම කෙරෙන්නේ සද්භාවයක් තිබුණා නම් 35000 දෙන්න ඉස්සලා දෙන්නේ රුපියල් 10000 මේ මොහොත වෙන විටත් අයවැය නම් කරලා තියෙන විශ්‍රාමිකයාගේ 2500 දීලා නැහැ 2500 විශ්‍රාමිකයාට නොදී රාජ්‍ය සේවකයාට නොදී 35000 දෙනවා ඒ 35000 දීම නලෝ අයවැයෙන් රුපියල් 10000 කිව්වේ වැටුප්පෙඩි වන්නේ මේ දීමනා තමයි හැමෝම ඉල්ලන්නේ ඒ වගේම ජනාධිපතිවරයා මාධ්‍යවල පෙන්නුව මතක ඇති විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මන්දිරයේ පැවැත්තුව ජනාධිපති ලේකම් කාර්යාලයේ සීලු කර්මාන්ත ශාලා හිමියෝ ගෙන්නලා ඔහු කිව්වා සති දෙකක් කල් දෙනවා පෞද්ගලික අංශයේ වැටුප්පෙඩි විකිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ගයේ දැනුම් දෙන්න කියලා නැත්තම් රජය මැදිහත් වෙනවා දැන් සති දෙක නෙමේ මාසයකමාරුකුත් පැනලා මාස දෙකටත් ඇවිල්ලා දැන් පෞද්ගලික අංශයට මීට ප්‍රථම රජයේ අයවැයකින් පස්සේ ගෙන අපු අයවැය සහන පනත ගෙනල්ලා වැටුප්සා දීමනාවක්වත් වැඩි කරලා නැහැ ඒ ගැන කතා නොකර තමයි අද සෞඛ්‍ය ශේෂ්ත්‍රේ පාරට බැස්සුවේ උසස් අධ්‍යාපනයේ අනධ්‍යයන බැස්සුවේ උසස් අධ්‍යාපනය ගැන ශිෂ්‍යංග පාරට බැස්සුවේ ඒකේ මොකද ආණ්ඩුව අපේක්ෂා කරන්නේ ආණ්ඩුව ගලන්නේ සෞඛ්‍ය වර්ධනය ආපුවම ලෙඩ්ඩුන්ට බේත් ගන්න බැරි වෙනවා එතකොට ලෙඩ්ඩු රෝගියෝ හැප්පෙන්න යනවා වර්ධකෙත් හැබැයි දැන් ජනතාව සත්‍ය දැනලා මාධ්‍ය වලින් පෙන්නවා මේක ඇති කරේ ආණ්ඩුව බෙදන්නේ නැතුව සාධාරණීට කරා නම් අපි මේ පීඩාවට ලක් වෙන්නේ නැහැ කියලා ඒකම තමයි මේ වෙන විට 15 දෙනෙකුට විදුලි බල මණ්ඩලයේ වැඩ තහනම් කරලා තියෙනවා ඒ වගේම තව 70 දෙනෙකුට වැඩ තහනම් කරන්න ලිපි යවලා තියෙනවා ප්‍රාදේශීය කාර්යාලේ දීලා නැ එක කාර්යාලයක් පමණයි මේ 15 දුන්නේ තව එනවා 55ක් යවපුව වැඩ තහනම් කරන්න ඇයි මේ වැඩ තහනම් කෙරුවේ ඇයි වැඩ තහනම් කරන්න දැන්ට වෘත්තීය සමිතිය පාරට බැස්සේ
රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිකම රාජපක්ෂ නඩයෙන් ලබා ගත්තට ව්‍යස්තාට මුවා වෙලා ගෝඨාභය රාජපක්ෂ බලයට පත්කරන මහින්ද රාජපක්ෂ දූෂිත නඩේ බලයට පත්කරන 69 ලක්ෂයේ අතිබහුතර වැඩ කරන ජනතාව ඡන්දය දුන්නේ විකුණුපු රාජ්‍යායතන ගණ්ඩායි වික්‍රමසිංහ භූමිකාවේ තිබුණු විදුලිය තෙල් ජලය ඇතුළු මර්මස්ථාන විකිණීම නවත්තන්න ඒක හිඳයි මේ වැඩ වර්ජන සිදු කරන්නේ ඒ වැඩ වර්ජන සිදු කිරීමයි කියන්නේ අයිතිය 69 ලක්ෂය නියෝජනය කරන වැඩ බිමට තියෙනවා දැන් ජනාධිපතිවරයා මේ මර්ධනයට ජනතා ආණ්ඩු මර්ධනයට බිය නොවන බව පේන නිසා අද ප්‍රතිතස්ත පනතයි 24 වෙනිදා ගේන්න යනවා මාර්ගස්ත සුරක්ෂිත පනත මේ දෙකම ගේන්නේ ඇයි 24 ගේන්න යන්නේ මාර්ගස්ත සුරක්ෂිත පනත එදා ගෙනල්ලා එදා සම්මත කරලා එදා හවස ආණ්ඩු පාර්ලිමේන්තුව කල් තියෙනවා ජනතාවට සාන දෙන්න නැහැ ආණ්ඩුවේ දූෂිත ගසා කෑමයි හොරු රකීමයි කෙහෙලිය රමුක්කැලව අත්අඩංගුවට ගන්න ලබන සතියේ ඉඳලා ක්‍රියාත්මක වීම වැළක්වීමටයි ආණ්ඩුව මේ මර්ධන පනත් සම්මත කරන්නේ මේ මර්ධන පනත් ගේන හොඳම උදාහරණය තමයි ආණ්ඩුවට දැන් බේරේ වතුරයි කඳුළු ගෑස් වලිනි බැටන් පොළු වලිනි පාලනය කරන්න බැරි ජන පීඩනයක් ජන රොද බැදීමක් ඉදිරි සතියෙන් ආරම්භ වෙනවා වීදි තුලට අත්‍යවශ්‍ය අකර්මණ්‍ය සේවා අකර්මණ්‍ය තත්ත්වයට එනවා ඒක හින්දා තමයි දැන් පොලිසිය වාහනයක් නවත්තපු නැති වුණාම සිවිල් ඇඳුමින් ඉඳලා පරීක්ෂා කරන්න යන්නේ පිස්තෝලේ ඔළුවට තියෙන මේ පළවෙනි සිදුවීමද ඒක යුක්තිය නාරම්මල සිදුවුනේ ඔළුවට වැඩි වැදුනේ පළවෙනි එකද මේ ඉස්සෙල්ල දරුවෙකුට වැදුනා ඉස්සෙල්ල බැටම් පොල් අරන් නැග්ගේ දැන් යන්නේ පිස්තෝලේ අර මේ කළු වීදුරු දාලා තිබුණ වාහන නෙමෙයි ත්‍රිවිල් වල දරුවෙකුට ඔළුවට වැඩි වැදුනේ කොහමද මේ බඩියේ හිටපු තරුණයාට වැඩි වැදුනේ කොහමද වැඩි වැදුනා නෙමෙයි වැඩි තිබ්බේ කොහමද ගැස්සෙන්ඩ ඔළුවට පිස්තෝලේ අල්ලපු හින්දානේ පිස්තෝලේ මෝටර් සයිකලේ වක්කත් පොලිසිය නිලධාරින්ගේ සාක්කුවේ තිබිලා නෙමෙයි ඔළුව වලට වැදුනේ මේ පෙරහුරු ඔක්කොම එන්නේ අනීතික යුක්තියෙන් පටන් ගන්නා සෙල්ලම නිසා අද යුක්තිය ගෙවල් වලට පැනන පිස්තෝලේ අතට අරන් තර්ජනය කරයි කුඩුකාරයෝ දූෂිතයෝ අල්ලන්නේ කුඩු දූෂිතයෝ මිනිමරුව මංකොල්ලකාරයෝ අල්ලිය යුතුයි රටේ පවතින නීතියත මානුෂීය අයිතිවාසිකම් තහවුරු කරමි